ඊළඟ කතාව නිවෙස් වලට පැන මොදල් රන් ආභරණ සහ අනිකුත් දේවල් කොල්ල කණාය දන්නවද කොල්ලේ තරම කොච්චරද කියලා. ලග්ගල ව්‍යාපාරිකයෙකුගේ නිවෙසට පැන 5 දෙනෙක් කෝටි 7ක මැණික් රත්තරන් මුදල් කොල්ලකයි දඹුල්ලේ කාංචනලිය. ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහ පියාගේ දෑත් දෙපා ගැටගාලා ව්‍යාපාරිකයාටත් මෝටර රථයකින්ම පැනලා ගිහිල්ලා. ලග්ගල දේවාලදෙණිය ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වූ නාඳුනන 5 දෙනෙකු එම ව්‍යාපාරිකයා බිරිඳ සහ ව්‍යාපාරිකයාගේ පියාගේ දෑත් දෙපා ගැටගසා රුපියල් කෝටි 7ක් පමණ වටිනා මැණික් ස්වර්ණාභරණ මුදල් සහ මෝටර රථයක් පැහැරගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය කියනවා. මේ කොල්ලේ පෙරේදා රාත්‍රියේ සිදු වී ඇති අතර පැහැරගෙන ගිය මෝටර රථය ගලේබෙල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම ප්‍රදේශයේ මහා මාර්ගය අසල දමා ගොස් තිබෙදී ඊයේ පෙරවරු විශ්වාගෙන තිබෙනවා. ලග්ගල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙක් වන සුසන්ත ප්‍රදීප් කුමාර නෝත් පොඩි රෝකර නැමැති ව්‍යාපාරිකයාගේ මුදල් රන් භාණ්ඩ මෙන්ම කෝටි 3ක් පමණ වටිනා මැණික් ගලක් මෙසේ සොරාගෙන ගොස් ඇතැයි ලග්ගල පොලිසිය සඳහන් කරනවා. රාත්‍රී 9:05 සමග මේ ව්‍යාපාරිකයා නිවසට පැමිණ නිවස ඉදිරිපිට බුදුමැදුරේ බුදුන් වැඳීම සිදු කරමින් සිටියේදී නිවස පිටුපස තාප්පයකින් පැන මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයන් 5 දෙනෙක් පිස්තෝලයක් හිසට තබා ඔහුගේ දෑත් දෙපා සෙලෝ ටේප් වලින් අලවා ඔහු ඔසවාගෙන ගේ තුලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියනවා. නිවසේ සිටි ඔහුගේ පියාගේ මෙන්ම බිරිඳගේ දෑත් දෙපා ගැටගසා නිවස තුල තිබුණු මුදල් රන් භාණ්ඩ මැණික්ගල් ජංගම දුරකථන නිසා ඔවුන් පිටව යන අවස්ථාවේදී ඔහුගේ පියාගේ දෙපා ලෙහා දමා ගොස් ඇති බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙලා තිබෙනවා කියලා වැඩිදුරටත් වාර්තා කරනවා. මාර වැඩක්. පොලිසියට අපි මතක් කරන්න ඕනි. මේ මංකොල්ලකාරයෝ මේ හොරු සම්බන්ධයෙන් ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්න. නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න. ව්‍යාපාරිකයෙක්ට ඉන්න නැහැ. සාමාන්‍ය පුරවැසියෙක්ට ඉන්න නැහැ. සාමාන්‍ය පුරවැසියන්ගේ ගෙවල් බිඳිනවා. ව්‍යාපාරිකයන්ව කොල්ල කනවා. නැත්තම් සමහර ජාවාරම්කාරයෝ ඉන්නවා. කප්පම් ගන්නවා. විශාල කරදරයක් වෙලා තියෙන්නේ මේක.